සුබ දවසක් හැමෝටම. රිබන් කේක් එකක් සොෆ්ට් එකට හදන්න මුලින්ම සියලුම මුද්‍රව්‍ය කාමර උෂ්ණත්වය තියාගන්න ඕනේ. බිත්තර ග්‍රෑම් 250ක් මේ වගේ හොඳින් කසාගෙන ඒකේ ජෙලි වගේ තියෙන කැබලි ටික ඉවත් කරගන්න ඕනේ. ඒකෙන් වෙන්නේ කේක් එක සොෆ්ට් කරගන්න උපකාරී වෙන එක. ඊට පස්සේ පිටි ග්‍රෑම් 250කට බේකින් පවුඩර් තේ හැඳි දෙකක් එකතු කරලා තුන් පාරක් හලා ගන්න ඕනේ. ඊළඟට අපි මේ විදියට තැටිය හොඳින් බටර් ගාගෙන රවුමට කපාගත් පාච්මන්ට් පේපර් දෙකක් එකතු කරගන්නවා. ඒ වගේම වටේටත් කොළ දෙකක් එකතු කරගන්නවා. දෙක බැගින් එකතු කරන්නේ අවන් එකට දැම්මට පස්සේ පිලිස්සීම වළක්වා ගන්නයි. සමහර අය පත්තර කොළ තැටිය යටට දාලා ඒකට ටිප් පාච්මන්ට් පේපර් කොළ දානවා. ඒකත් හොඳ ටිප් එකක්. නමුත් ඔබට පාච්මන්ට් කොළ එකක් උනත් දාලා කේක් එක බේක් කරගන්න පුළුවන්. දැන් අපි බටර් ග්‍රෑම් 225ක් මෙහෙම දාගෙන විනාඩි දෙකක් පමණ හොඳින් බීට් කරගන්න ඕනේ. මම බටර් ග්‍රෑම් 225ක් ගන්න හේතුව තමයි 250ක් ගත්තොතින් බටර්වල ෆැට් වැඩි නිසා කේක් එකේ සොෆ්ට්නස් එක නැති වෙන්න පුළුවන්. ඊළඟට ග්‍රෑම් 245ක් සීනි ගන්නවා. 250ක් ගන්නේ නැහැ. ඒකෙන් 5ක් අඩු කරලා තියෙන්නේ වටේ අයිසින් කරන නිසා. ඒකෙත් සීනි රස වැඩි වෙන්න පුළුවන්. ඊට පස්සේ විනාඩි 15ක් විතර බීට් කරගත්තට පස්සේ ඒකට කොටස් වශයෙන් බිත්තර එකතු කරගන්නවා. බිත්තර එකතු කරලා විනාඩි 20ක් පමණ බිත්තර එකතු කරගත් මේ මිශ්‍රණයේ ප්‍රමාණය දෙගුණ වෙනකන් අපි හොඳින් බීට් කරගන්න ඕනේ. ඊළඟට කිරි මේසැලි 3-4කට ලුණු පිංචක් එකතු කරලා කිරි සකස් කරගෙන පිටි කොටස් 3ක් වශයෙන් කිරි කොටස් 2ක් වශයෙන් තමයි කේක් මිශ්‍රණයට එකතු කරන්නේ. පළවෙනි පිටි කොටස දැන් අපි එකතු කරගත්තා. ඊළඟට ඒ හොඳින් බීට් කරගෙන ඒකට පළවෙනි කිරි කොටස මේ විදියට එකතු කරගන්නවා. නැවතත් ඒ බීට් වූ පසු දෙවනි පිටි කොටස මේ විදියට එකතු කරලා නැවතත් දෙවනි කිරි කොටස මේ විදියට එකතු කරගන්නවා. ඉන් පසු ඔය බීට් වූ පසු අවසාන එනම් තෙවන පිටි කොටස මේ විදියට එකතු කරලා කේක් මිශ්‍රණය විනාඩි 10ක් පමණ අපි හොඳින් බීට් කරගන්නවා. අපි පිටි දාලිවර වල බීට් කරද්දී මතක තියාගන්න ඕනේ බීටරේ වේගය අඩුම වේගයට දාගන්න. ඊට පස්සේ අපි මිශ්‍රණය තරදියක් මත තියලා සමාන කොටස් දෙකකට බෙදා ගන්න ඕනේ වර්ණක එකතු කරන්න කලින්. ඊළඟට මම විල්ටන් කොළ වර්ණයත් රතු වර්ණයත් පාවිච්චි කරනවා. මේ විදියට වර්ණ ගන්නාගත් මිශ්‍රණයට වැනිලා සිරප් තේ හන්දක් පමණ එකතු කර ගන්නවා. ඊට අමතරව කොළ පාට යොදන මිශ්‍රණයට පයිනැපල් එසන්ස් 0.5ක් පමණ එකතු කර ගන්නවා. මේ එසන්ස් ඔයාලට කැමති එසන්ස් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ආමන්ඩ්, රෝස්, ලෙමන්, ඔරෙන්ජ් වගේ එසන්ස් වර්ග තියෙනවා. ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි එසන්ස් වර්ග දෙකක් පාවිච්චි කරනවා නම් එකට එකක් මැච් වෙන්න ඕනේ. ඊට පස්සේ අපි මේ විදියට තැටිය සකස් කරගෙන අවන් එක ප්‍රී හීට් වෙන්න තියලා ඒක සෙල්සියස් 180 උෂ්ණත්වයේ විනාඩි 45ක් පමණ බේක් කරගන්නවා. අවන් එකට දාන්න කලින් වායු බුබුලු ඉවත් කරන්න ටැප් කරගන්න. විශේෂයෙන්ම අවන් එකෙන් අවන් එකට උෂ්ණත්වය වෙනස්. ඒ නිසා ඒගෙන සැලකිලිමත් වෙන්න. ඊළඟට අවන් එකෙන් ගත් කේක් එක මේ විදියට අත නොපිච්චෙන ගානට
කූල් වුණාට පස්සේ අපි ෆුඩ් රැප් එකකින් වහගන්නවා. මේ මම වහද්දිත් මේක මද රස්නේ තියෙන්නේ. එහෙම හොඳට වටේට ෆුඩ් රැප් එකකින් රැප් කරගන්නේ තෙතමනේ පවත්ත ගන්න. ඊට පස්සේ බටර් ග්‍රෑම් 150කට අයිසින් සුගර් 225 ග්‍රෑම් එකතු කරලා මම සොෆ්ට් අයිසින් එක හදාගන්නවා කේක් එක වටේට ගන්න අවශ්‍ය. ඒකට ඔගොල්ලෝ කැමති නම් කිරි මේන්ස හැන්දක් එකතු කරන්න පුළුවන්. එතකොට අයිසින් එක ගොඩක් සොෆ්ට් වෙනවා. සොෆ්ට් අයිසින් එක මේ විදිහට හදාගත්තට පස්සේ මාජරින් ග්‍රෑම් 200කුත් අයිසින් සීනි ග්‍රෑම් 400කුත් දාලා මේ විදිහට අපි මල් වලට අවශ්‍ය ෆ්ලවර් අයිසින් එක හදාගන්නවා. අපි දැන් හොඳින් නියුණු කේක් එකේ ප්ලාස්ටික් රැප් එක මේ විදිහට අයින් කරගන්නවා. ඊට පස්සේ ඒකේ උඩ කොටසත් උස් පහත් දැන් තියෙනවා නම් ඒවා සමාන මට්ටමකට මේ විදිහට කපාගෙන වටේ අපි ටිකක් අයින් කරගන්නවා. ඒක කේක් දෙකටම සිදු කරගන්නවා. ඊට පස්සේ අපි ආධාරකයක් මත කොළ පාට කේක් එක තියලා බටර් අයිසින් දාලා රෝස පාට කේක් එක උඩින් තියලා වටේටම බටර් අයිසින් වලින් මේ විදිහට සකස් කරගන්නවා. ඊට පස්සේ නොසල් නම්බර් 12 විල්ටන් එකේ අරගෙන මේ විදිහට මම වටේට සරස ගන්නවා. හදාගත්ත කේක් එක පසකින් තියලා මාජරින් අයිසින් එකට විල්ටන් රෝස පාට එකතු කරලා අපි දැන් සකස් කරගෙන තියෙනවා. ඒ ටිකක් පයිපින් බෑග් එකට එකතු කරගන්නවා. ගොඩක් එකතු කරගන්නේ නැහැ, මොකද පයිප් කරන්න අමාරුයි මම සකස් කරද්දී. අමතරව පාස්මන් පේපර්ස් මෙහෙම කපාගෙන රබර් නේල් එකක් මත අයිසින් සෝපයක් තියලා මෙන්න මේ විදිහට පයිප් කරන්න පටන් ගන්නවානේ. අපි දැන් පොහොට්ටුව තමයි මේ හදාගන්නේ. ඊට පස්සේ පොහොට්ටුව හදාගත්තට පස්සේ මුලින්ම මූලික පෙති තුන මේ විදිහට හදා ගන්නවා. එක පැත්තක් මෙදින් තමයි අනිත් පැත්ත පටන් ගන්නවානේ. ඊට පස්සේ ඒ පෙති ටික වැහෙන ආකාරයට ඊළඟ පෙති ටික අපි මේ විදිහට පයිප් කරගන්නවා. අවසාන පෙති විවෘත වෙච්ච ආකාරයට තමයි අපි පයිප් කරගන්න ඕනේ. විල්ටන් නොසල් එකේ මහත පැත්ත යටටත් සිහින් පැත්ත උඩටත් තබා ගන්න ඕනේ මෙන්න පයිප් කරද්දී. මම ඉදිරියේදී ඔයගොල්ලන්ට රෝස මල් සම්බන්ධව සහ අනිකුත් මල් සම්බන්ධව වීඩියෝ එකක් පියවරෙන් පියවර කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ බටර් අයිසින් වලිනුත් රෝස මල් හදන්න පුළුවන්. නමුත් මාජරින් පාවිච්චි කරලා අයිසින් මල් හදද්දී අයිසින් මල බටර් අයිසින් මලට වඩා දිගුකල් තියාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් බටර් අයිසින් මල ඉක්මනට දියවෙන්න බලනවා. ඊට සාපේක්ෂව මාජරින් මල අපිට දිය නොවි තියාගන්න පුළුවන්. මම මෙතනදී සකස් කරගත් මල් විනාඩි 20ක් පමණ ශීතකරණයේ තියලා තමයි මේ විදියට මේ පාච්මන් පේපර් එකෙන් ගලවලා කේක් එක මත තියන්නේ. හැබැයි ඔයාලා කැමති නම් මල් සකස් කරගත් අවස්ථාවෙම කේක් එක මත තියන්න පුළුවන්.
ඉතින් ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් මගේ channel එකට subscribe කරන්න, like කරන්න, නැරඹු හැමෝටම බොහොමත්ම ස්තුතියි.